ආයු බොහෝ වේවා ඔබ සැමෝටම කෙලිම බහිමු අපි වීඩියෝ එකට. උගුල ගාවත් මේ විදිහට වෙබ්සයිට් එකක් ලස්සනට හදාගත් එකක් තියෙනවා නම් එකකින් වැඩ ගන්න දන්නේ නැතු ඉන්නවා නම් උගුලට ලාභයක් ඉන්නේ නැත්නම් උගුල මොකක්ද ඩිසිෂන් ගන්න අවුරුදු දෙකක් වගේ කාලයක් රන් කරලා බලනවා. ඒක ක්ලෝස් කරලා දානවා, වහලා දානවා, නැත්නම් ඩිස්කන්ටිනියු කරනවා. ඇත්තටම වෙබ්සයිට් එකක් කියලා උගුල ගාව එකක් තියෙනවා නම් අපි මොකක්ද කරන්න ඕන සහ වෙබ්සයිට් එකක් තියෙන එකේ ප්‍රතිඵලය මොන වගේ දෙයක්ද කියලා ලෝකේ පවසන්නේ මෙහෙම. උගලගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් 100%ක් විතර උගල බූස්ට් එකක් කරගන්න පුළුවන් හරියට ඒක කරනවා නම්. ඒ විතරක් නැතුව 2022 වර්ෂයේ සේල්ස් ප්‍රමාණය කොච්චරක් වුණා නම් කියනවා නම් ඊ-කොමර්ස් වෙබ්සයිට්ස් වලට 4.9 trillion US dollars උපයනවා මේ ඊ-කොමර්ස් වෙබ්සයිට්ස් ලෝකෙම. එතකොට අපිත් ඒකේ ගෲප් එකක් නම් අපිත් ඒ කාණ්ඩේ ඉන්නවා නම් ඇයි අපිට බැරි? හරි, දැන් මොකද්ද මේ ලීඩින් බ්‍රෑන්ඩ්ස් කරන්නේ? හිතමු දරාස් වෙන්න පුළුවන්, ali express වෙන්න පුළුවන්, amazon වෙන්න පුළුවන්, නැත්නම් ebay වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම කරන එක වැඩක් තමයි ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලාව ඒ platforms වලට අරන් ගිහිල්ලා purchase කරන්න නැත්නම් convert කරන්න ඒගොල්ලෝ වැඩක් කරනවා. දැන් ඔගොල්ලෝ දැකලා තියෙනවද Facebook එකේ ali express ලගේ දරාස් ලගේ Facebook page එකේ message දම්මගෙන අපි items ගන්න කියලා ඒගොල්ලෝ කරනවද? නෑ. එතකොට ඒගොල්ලෝ හරියට Facebook advertisement උත් කරනවා. දැන් අපි කොච්චර කාලයක්ද Facebook advertisement කරන්න යන්නේ කියන එක Facebook වලට සල්ලි දෙන එක කොච්චර කාලයක් කරන්න යනවද කියන එක ඔගොල්ලෝගේ දැන් ඔගොල්ලෝම අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් ඔගොල්ලොන්ට හොඳ කේස් ස්ටඩියක් මම කියන්න යනවා. සමන්තා කියලා ජර්මන් වල හර්බල් කොස්මෙටික් විකුණන කෙනෙක්. එයා හම්බ වෙනවා මේ ජොනතන්ව. ජොනතන්ව හම්බ වුණෙන් පස්සේ එයාගේ ලයිෆ් එකම චේන්ජ් වෙනවා. මේ කේස් ස්ටඩි එක බලමු. දැන් ජොනතන් සහ සමන්තා එකතු වෙලා ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේ මේ වගේ ප්‍රශ්න අහනවා. Which product keeps skin moist longer? අපි විකුණන items වලින් ගොඩක් මොයිස්චරයිසර්ස් වලින් හොඳම මොයිස්චරයිසර් මොකක්ද? ඒක හෝම් පේජ් එකේ ගුල්ල පළ කරනවා. පළ කරලා එන මිනිස්සුන්ට ඒකට උත්තර දෙනකොට යම් කිසි දෙයක් දෙන්න තමයි ගුල්ල හදන්නේ. ඒ විතරක් නෙවෙයි තව ප්‍රශ්නයක් අහනවා. අපි මොන මොන ප්‍රොඩක්ට්ස් වලද ප්ලාන්ට් ඔයිල්ස් පාවිච්චි කරන්නේ කියලා. මේකෙන් ඒගොල්ලෝ ඒක ප්‍රශ්න ටික හැදුවෙන් පස්සේ ජොනතන් අයිඩියා කරනවා මේ වගේ Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එකක් රන් කරන්න. මෙන්න බලන්න play and win 50% discount කියලා ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් රන් කරනවා Facebook එකේ. ඒක හොඳටම famous වෙලා hit එකක් වෙනවා. ඇයි? සාමාන්‍ය ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට වැඩි ඒගොල්ලෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් වෙනසක් තියෙන නිසා මිනිස්සු ඒකට ගොඩක් ප්‍රතිචාර දක්වනවා. අපි කරන්නේ මොකක්ද? අන්නාය කරන දේම තමයි අපිත් කරන්නේ. එතකොට අපි ෆේල් වෙනවා. ඒගොල්ලෝ මේ වගේ ස්ට්‍රැටජි එකක් හැදුවෙන් පස්සේ මොකක්ද ඒගොල්ලන්ට ආපු රිසල්ට් එක කියලා අහනවා. රිසල්ට් එකක් විදිහට බලනකොට ආපු මිනිස්සු කාලයක් ගත කරන්න වෙනවා අර ප්‍රශ්න වලට උත්තර හොයන්නනේ. ඒ නිසා ඒගොල්ලගේ සයිට් එකේ විසිට් එක වැඩි වෙනවා විතරක් නෙමෙයි සයිට් එකේ කාලේ ගත කරපු කට්ටිය වැඩිපුර ඒගොල්ලන්ට ඒ විතරක් නෙවතු ඒගොල්ලෝ පර්චේස් උත් කරනවා. මෙලදී ගන්නවා විතරක් නෙවතු ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත කට්ටිය ඒගොල්ලෝගේ යාළුවන්ට ප්‍රශ්න වලට උත්තර ඒගොල්ලෝ දීලා ඒගොල්ලොන්ටත් ලැබෙන්න සලස්සනවා. දෙයක් තියෙනවා, දැන් ඒගොල්ලෝ පොඩි පොඩි items, slow moving items පවා තිබුණේ ඉව පවා ඒගොල්ලෝ විකුණන්න පටන් ගන්නවා. මතකයි නේද ඒගොල්ලෝ අර ප්‍රශ්න ටික අහනකොට ඒකට උත්තර දෙන තැන ඒගොල්ලෝ අර උත්තර දෙන කෙනාගේ ඊමේල් IDs, නම, ෆෝන් නම්බර්ස් එහෙම ගත්තු නිසා personalized outreach campaign එකක් කරලා ඒකෙනුත් ඒගොල්ලෝ 20%ක් විතර සේල් එකක් ලබා ගන්නවා. ඉන්ට්‍රෙස්ටිං නේද? ඒතර මොකද රිසල්ට් එක ඇත්තට මොනේ? 300%ක් විතර ඒගොල්ලන්ගේ රිසල්ට් එක සේල් එක ඒගොල්ලෝ වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. දැන් අපිත් වෙබ්සයිට් එකක් තියාගෙන ඉන්නවා නම් වෙබ්සයිට් එකක් අපි ගාව තියෙනවා නම් මතක තියාගන්න තමයි මේක. ඔගොල්ලෝගේ ක්ලයන්ට්ස් ලව එක එතනට ඇවිල්ලා කන්වර්ෂන් එකක් වෙන විදිහට කන්වර්ට් කරන්න පුළුවන් විදිහට ඔගොල්ලෝ ට්‍රේනින් එකක් කරන්න ඕන.
ඒකින් තමයි ඔගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ගොඩක් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක මෙතන ලියලා තියෙනවා. Training your customer to convert from one location can only make your brand existence longer. එනිසා මතක ඇතුව මේක කරන්න. ඔගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා නේද? තාම subscribe කරලා නෙමෙයි නම් ඉන්නේ. Please subscribe කරන්න. මේ වගේ හොඳ videos අපි දිගටම දාන්න දැන් line up කරලා තියෙන්නේ. Okay? So සමහර ප්‍රශ්න තියෙනවා නම් definitely ඔගොල්ලෝ අපි WhatsApp number එකට WhatsApp කරන්න පුළුවන්. අපි ready ඔගොල්ලන්ට පැය 24ම උත්තර දෙන්න. Okay? Thank you so much for being with us. Bye-bye. Take care of yourself.